මෙරට ප්‍රාන පේ මද්‍රවේ ජාවාරම් කරෙක කිම්ඹුලා ඇලේ ගුණා ඇතුළු නබදෙනකු ඉන්දියාවේදී අත්තරං ගොට ගැති බෙනවා මල් හඩුවේ පිහිදී දමිල්ල සරනාගතී ප්‍රදීසිටි විශේෂකඳ රකද මෙම පිරිස අත්තරං ගොටගෙන ඇති බවයි ඉන්දියමත්ත්‍යේ වාර්තා කළේ අත්තරං ගොඩගත් පිරිස අතර සී ගුණසේ කරන් හෙවත් ගුණාට අමතරව පුෂ්ප පරජ හෙවත් පූකුට්ටිකටන්නා හොමට අස්මීන් අලහප පෙරමගේ සුනිල් ගාමිණී ෆොන්සේ ස්ටැන් ලික් කෙනටි ප්‍රනාන්තු. ලඩා යන අන්වර්තනාමින් හැඳින් වෙන චන්ද්‍රසේන දනුකරුෂාන් ගමගේ සුරංග ප්‍රීප තිරීපණ යන අයිද අතරංකොට කෙන තිබෙනවා. ජාතික පිමර්ශන ඒජන්සිය උපුට දක්වමින් ඉන්ද මාධ්‍ය වාර්තා කර සිටියේ අත්තරං ගොට පත් සැකරුවන් සරු දෙෙන ගුණාහෙවත් ගුණසේකරෙන් සහ පුෂ්පරජාහෙවත් පකුට්ටි කන්නා මෙහ ව ද්‍ර්‍ය සහ අභි අයුධ ජාවාර්මය සසාමාජිගින් ලෙස කටයුතුර ඇති බව. ගුණා හවත් ගුණසේ කරින් සහ පුෂ්පරාහිවත් පෝකුට්ටින්නා පාකිස්තාානේ ප්‍රබල මද්‍රව්‍ය සහ ආයුද සැපම් යකු වන හාජි සලීම් සමග සමීප සම්බාධතා පවත්වා ඇති බවටත් තොරොතුරු අනාවරණය වීතිබරවා. ඉන්දිියාව පාකිස්ානයේ සහ ශ්‍රී ලංකාව පදනම් කරගනමින් මෙම පිරිිස මද්‍රව්‍ය චාවාර්රම සහ අි යුධ වෙනදාම සිදුකරගෙන ගොස් ඇති අතර ඒම පිරිස ඉන්දියාවේ සහ ශ්‍රීලංකාේ. LTTE සංවිධානේ පුොනර් ජීවනය සදහ කටයුතු කරමින් සිට ඇතිබවටද ොතුරු අනාවරණය වූ බවයි ඉන්දිය ාති්‍යවාර්තා කරන්නේ මේ අතරහ අම්බලන්තුට පොලස් වස මේ ස්ථාලකිහිපයකදී සිදුකළ වැඩලීම් වලද. මද්‍රෝ්ිය අලවිය නිරිත කාතාවක් ඇතුළු. පුද්ගලින් නබදෙනෙකු අත්තරන්කොට ගෙන තිබෙනවා. මෙලෙසත් අතනක කවැඩගත් පුදගලින් දීරි කාලෙක සිට මද්‍රවී ජාවාරම නිරතව ඇති බට තොරතුර අනාපරනයේ වීතිබවා. විශේෂකාය බලකා නිලඳහරරිට දතුර තුරක් මතයි. මෙම වැටරීම සිදුකර ඇතේ. පාසල් ලමුන් මද්‍රව්‍ය ූුවදුරින් මුදාගැනීම සහ දැනත් කිරීමේ වැඩසට හරක් සහ. පසල් ලමුන්ගේ පෑයක්ක් පරීක්ෂ කිරීමක් සිදු කෙරුණ. ඒනරලිය නගර සීමාවේන්ද්‍ර. රගලමින් මෙම මෙහෙවමට නුවර එලිය පොිස් කොට්ටාසේ නිලසුරක අංශයේ, හෝලි සුරකයා ද එක්ව සිටයා. මෙම මෙහෙවමට සමගමීව පිට පරාත්තුවල සිට නර එලිය ප්‍රදේශයට පැමිණෙන බස්ප්‍රත පරික්ෂාවක්ත සිදු කරුණා.. පටතුල ක්‍රාත්මක ද්‍රවය වැැටලීම් ඇතුළු.ඒහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද පැවති කැබිනට ීරෙන දරම්න්ීමේ ප්‍රෞෘ්ති්‍යසාකච්ඡාවේදීද අදහස් පලවනා විෂ මද්‍රව්්‍ය පාලනය සඳහා විශේෂ කාර්යසාදක බලකායක් පිහිටලා මේ දීර්ග කාලික පටන් මේ මද්‍රව්්‍ය විරෝධී වැඩපිළිබල ලංකාවේ විධ ජනාධිපතිවරූ යටතේ පසුගේ රජීත් ක්‍රියාත්මක කලා නමුත් මේ අලුත් මද්‍රවවයක් අයිස් වසයෙන් වසංගතයක් ලෙස ශූක්ෂ ලෙස. විශේෂයෙන් පාසල් ශේෂ. යන්හා උුස් අධ්‍යාපන එළබන ශිෂ්‍ය ප්‍රජාව අතරය ව්‍යාප්ත කිරීම තුළින් හටපුරා ව්‍යප්ත වෙලා තිබෙන. ඒ තත්ත්වය දෙබුණුපියන්ටත් ගුරුවරුන්ටත් අනිත් සමාජයටත් මතුවෙල පේන්ඩ සෑන කළක් ගත වෙලා තිබෙන ඒ පිළිබඳ විශේෂ වාර්තා ලබාගෙන ජනාධිපත්තුමා මේ කාර්සාදක බලකාය මගින් විශේෂත වැඩ පිළිවෙලක් සකස් කල්ලා ්‍රියත්ම කරන්න බලාපොත්ව වෙනවා මොකද මේක ජාතික අර්බූධයක් විශේෂයෙන් අනාගත පරම්පරාව ශිෂ්‍ය ප්‍රජාව මේ විදියට සම්පූර්ෙන්ම විනාස්සවෙන මද්‍රවූ. දුරත් තිෙනවනම් එඒය පැහැදිලිව පැතිරිලා තිබෙන බව ඔපපු වෙනනම් මේ තත්ත්වය වලක් වගැනීම සඳහා මහාජන සයෝගයක් දිගින්දිගටම ලබා න්නොත් අපිට අපේ දරු පරම්පරාව මේ හදුරෙන් බෙරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. රාති ලෝක සිදුව උනුසුපපුුව ැකණඩා සිහත නි ියු චනල්ල එක අදම සබස්කරබ කරන්නා.